දවසක් හැමෝටම අද මම ඔයාලට gratitude එහෙමත් නැත්නම් ස්තුතිවන්ත වීම ඔයාගේ daily life එකේ practice එකක් විදිහට කරන්න පුළුවන් විදි තුනක් ගැන explain කරනවා මම මුලින්ම කියන්නම් ඇයි ඔයාලා gratitude practice එකක් විදිහට කරන්න ඕනේ කියලා මේන්ම රීසන් එක තමයි අපි gratitude practice කරද්දී අපේ mind එක නොදැනුවත්වම අපේ life එකේ තියෙන blessings වලට එහෙමත් නැත්නම් ආශිර්වාද වලට focus එක දෙන්න පටන් ගන්නවා ඉතින් ඔයා disappointed ලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා life එකේ මොනම හරි දෙයකට worry වෙන කෙනෙක් නම් මම highly recommend කරනවා මේ gratitude practice එක පටන් ගන්න කියලා මොකද එතකොට ඔයාට තේරෙයි ඔයාගේ life එකේ කොච්චරනම් blessings එහෙමත් නැත්නම් ආශිර්වාද තියෙනවද කියලා හරි මම කලින් කිව්වා වගේ අපිට gratitude practice කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා gratitude journal gratitude jar gratitude rock මම මේ practice තුනම ඔයාලට මේ video එකේ තකාල explain කරන්නම් හරිම විදිහට මුලින්ම මම කියලා දෙන්නම් gratitude journal එක ගැන පෞද්ගලිකව මම කරන්නේ gratitude journal එක මේකෙදී ඔයාට ඕන වෙනවා ලස්සන පොතක් මම ලස්සන පොතක් කියලා කියන හේතුව තමයි සාමාන්‍යයෙන් ඔයා journaling කරද්දී මොකක් හරි පොතක ලියනවා නම් ඔයා already use කරපු නැත්නම් already මොනවා හරි ලියපු කොළ ඉරුණු ඒ වගේ පොත් පාවිච්චි කරන්න එපා එනිසා ඔයා gratitude journal එක කරන් ඉන්නවා නම් ලස්සන පොතක් එහෙමත් නැත්නම් ඔයාට අතට ගත්තාම ආස හිතෙන විදිහේ පොතක් මේකට maintain කරන්න මම නම් මගේ gratitude journal එකේ first page එකේ ලියලා තියෙන්නේ yes mother universe I'm a grateful person ඉතින් මම මේ gratitude journal එක ලියන්න පටන් ගන්නෙම with a grateful mindset. ඊළඟට එන doubt එක තමයි අපි කොයි වෙලාවත් මේ gratitude journal එක ලියන්නේ. ගොඩක් හොඳයි ඔයාට දේ නැගිට ගමන් හරි රැට නිදා ගන්න යන කලින් හරි gratitude journal එක ලියන්න පුළුවන් නම් සමහරවිට අපි උදේට නැගිට්ටාම gratitude journal එක ලියනවා කියලා කියන්නේ ඔයා දවස ආරම්භ කරන්නෙම ස්තුතිවන්ත වෙලා. එහෙමත් නැත්නම් ඔයා නිදා ගන්න යන කලින් නම් gratitude journal එක කරන්නේ ඒකෙන් අදහස් වෙනවා ඔයා දවසට ස්තුතිවන්ත වෙලා තමයි රැට නිදා ගන්න යන්නේ කියලා. හරි මෙන්න මෙහෙමයි journal එක ලියන්නේ. මුලින්ම relax mindset එකකින් නිදහස ඉන්න පුළුවන් තැනක ඉඳගෙන ඔයාගේ gratitude journal book එක ගන්න. අරගෙන ඒ දවස ඇතුළත ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් 10ක් gratitude journal එකේ ලියන්න. දිනේ දාලා ඔයාට මේක පටන් ගන්න පුළුවන්. දැන් ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මට ස්තුතිවන්ත වෙන්න පුළුවන් තරම් දේවල් 10ක් අත දවස ඇතුළත තුනේ නැහැ කියලා. හැබැයි ඇත්තටම එහෙම නැහැ. ඔයාට ඒ දවස ඇතුළත ඔයා බඩගින්නින් නැතුව වේල් තුනම ඔයාට කන්න හම්බුණා නම් පිරිසිදු වතුර බොන්න හම්බුණා නම් ඔයා පරිස්සමට ඔෆිස් ගිහිල්ලා පරිස්සමට ගෙදර ආවා නම් ඔයාට කවුරු හරිම පුද්ගලයෙක් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවක උදව් කරන්න ආවා නම් එහෙමත් නැත්නම් ඔයා කායික පාක් කරන්න හොය හොය ඉඳිද්දී ඔයාට පාකින් ස්පේස් එකක් හම්බුණා නම් මේ හැම දෙයක්ම ඔයාට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් දේවල්. ඉතින් මෙහෙම හිතද්දී ඔයාට හිතේ 10ක් නෙමෙයි කොච්චරනම් ගොඩක් අද දවස ඇතුළත මට ස්තුතිවන්ත වෙන්න පුළුවන් විදිහ දේවල් වුණාද කියලා. මං ඒකයි මුලදිම කිව්වේ මේ gratitude journal එක ප්‍රැක්ටිස් කරද්දී ඔයාගේ මයින්ඩ් එක ඔයාට නොදැනීම පොසිටිව් දේවල් වලට එහෙමත් නැත්නම් ඔයාගේ ලයිෆ් එකේ තියෙන බ්ලෙසින්ග්ස් වලට ફોકસ එක දෙන්න පටන් ගන්නවා. ජර්නල් එක පටන් ගත්ත මුල් දවස් 5-6 ඔයා මේ විදිහට මේක ප්‍රැක්ටිස් කරගෙන යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් දවසේ උන දේවල් වලට විතරක්ම නෙමෙයි. ඔයාට මේ ජීවිත කාලෙදි හම්බුණු මුදල් ගැන හිතලා ඔයාට ස්තුතිවන්ත වෙලා ඔයාගේ gratitude journal එකේ ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයාට වැදගත් කියලා හිතන පුද්ගලයන් 3 දෙනෙක් එහෙමත් නැත්නම් 4 දෙනෙක් අරගෙන එයාලට ඇයි ඔයා ස්තුතිවන්ත වෙන්නේ කියලා හිතලා ලියන්න පුළුවන්. ඉතින් මේ gratitude journal එක ප්‍රැක්ටිස් කරද්දී ඔයාගේ life එකේ ලැබෙන දේවල් වලට කලින් ඔයා life එකේ already ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙනවා. ලැබුණු දේවල් වලට ස්තුතිවන්ත වෙලා ටික දවසක් මේක ප්‍රැක්ටිස් කරගෙන යද්දී ඔයාට ඔයාගේ ලයිෆ් එකේ ලැබෙන ආස දේවල් වලට ස්තුතිවන්ත වෙලත් gratitude journal එකේ ලියන්න පුළුවන්. හරි ඔය විදිහට තමයි gratitude journal එක කරන්නේ. මම හිතනවා ඔයාට clear ඇති කියලා. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් පළහැ comment section එකේ දාන්න. ඊට පස්සේ gratitude jar එක. මේකදී ඔයාට ඕන වෙනවා bottle එකක් විනිවිද පේන බෝතලයක් ගන්න. ඒක අරගෙන ඔයාට පුළුවන් ඔයාට ආස හිතෙන විදිහට decorate කරගන්න. ඒත් එකම මේකදී ඔයාට ඕන වෙනවා sticky notes. sticky notes ගත්තත් අර චූටි sticky note එක ගන්න. ඒත් එක්කම එක එක පාටින් sticky notes ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් gratitude jar එකත් ඇත්තටම gratitude journal එක වගේම තමයි. වෙනසකට තියෙන ඔයා මෙතන පොතක් නෙමෙයි මේන්ටේන් කරන්නේ බොටල් එක.
ඉතින් gratitude ඡායකයේදී ඔයාලට පුළුවන් අර මං කලින් කිව්වා වගේම sticky notes අරගෙන ඔයා thankful වෙනවා grateful වෙන ඒවා දේවල් ලියලා අර gratitude ඡායකේ gratitude ඡායක fill වෙද්දී ඔයාලට මාර pleasure එකක් එහෙම නැත්නම් සතුටක් හිතෙනවා ශා කොච්චර නම් දේවල් කොච්චර නම් ආශිර්වාද මගේ life එකේ තියනවාද කියලා දැන් හදිස්සේකවත් ඔයා හිතන්නකෝ ඔයා මොකක් හරි දෙයකට disappoint වුණා එහෙම නැත්නම් මොකක් හරි දෙයකට ඔයා worry වෙන්න ගත්තා කියලා එතනදී ඔයා gratitude ඡායක හරි journal එක හරි practice කරන කෙනෙක් නම් ඒ disappoint වෙන moment එකේදී ඔයාට පුළුවන් මේ journal එක එහෙම නැත්නම් ඡායකේ ඔයා ලියලා තියෙන sticky notes අරගෙන ඒව read කරන්න එතකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ disappointments ඔයා worry වෙන දේවල් අමතක වෙලා ඔයාගේ mind එක positive වෙන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ gratitude rock එක. ඒක නම් ඔයා practice කරන්න ඕනේ රැට නිදා ගන්න යන කලින් හරි උදේට නැගිට ගමන් හරි. ඒ නිසා මේක ඔයාගේ ඇඳ එහා පැත්තේ. එහෙම නැත්නම් ඔයාට උදේට නැගිටම හරි රැට නිදා ගන්න යද්දී හරි reach කරන්න පුළුවන් ටග්ගල reach කරන්න පුළුවන් තැනකින් මේ rock එක තියාගන්න. මේක ඔයා කරන්න ඕනේ rock එක අතට අරගෙන අතින් කවර් කරගෙන ඒ කියන්නේ රොක් එක අතට ගත්තට පස්සේ අතලින් ඔය රොක් එක කවර් කරගෙන gratitude journal එකේ gratitude ජායකේ වගේම ඔය ස්තුතිවන්ත වෙන දේවල් හිතින් එහෙම නැත්නම් ඔයගේ මනසෙන් හිතන්න. මෙතනදී ඔය gratitude journal එකේදී වගේ gratitude ජායකේදී වගේ ලියන්නේ නැහැ. ඔය මනසෙන් ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් හිතලා ඒවට ස්තුතිවන්ත වෙනවා අර රොක් එක අතේ තියාගෙන. ගොඩාක් බිසි කෙනෙක් නම් ලියන්න කරන්නවට ටයිම් එකක් නැත්නම් gratitude rock එක ඔයාට හොඳම solution එකක් මේ gratitude practice කරන. සාමාන්‍ය gratitude journal එකේදී gratitude ජායකෙදී අපිට පොඩි time එකක් ඕනේනේ. හැබැයි gratitude rock එකේදී ඔයාට පුළුවන් රැට නිදා ගන්න යන වෙලාවෙම ඒ rock එක ඔයාගේ අතට අරගෙන මනසින් එහෙම නැත්නම් හිතේ ස්තුතිවන්ත වෙන දේවල් ගැන හිතලා ස්තුතිවන්ත වෙන්න. හරි. ඉතින් මේ ප්‍රැක්ටිස් තුනම ගැන ඔයාට ගොඩක් ලියා ඇති කියලා මට හිතෙනවා. මොනවා හරිම doubt එකක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. ඒත් එක්කම මම කියනවා අනිවාර්යයෙන්ම gratitude practice කරන්න මේ විදි තුනේ මොකක් හරිම විදියකින් gratitude practice කරන්න ගන්න කියලා. හැම වෙලාවකම ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න ගන්න. ඔය පාරේ යද්දී කවුරු හරි කෙනෙක්වත් එක ලස්සන්ට hina වුණා නම් ඒකටත් ඔයා thankful වෙන්න. මම ඇත්තටම gratitude journal එක කරද්දී ඒ පෑනට ඒ පොතට පවා ස්තුතිවන්ත වෙනවා. මුලදී ඔයාට මේක නුහුරු දෙයක් විදිහට දැනෙන්න පුළුවන්. හැබැයි කාලයත් එක්ක ඔයා දන්නේම නැතුව ඔයාට මේක පුරුද්දක් වෙනවා. මේක ප්‍රැක්ටිස් එකක් විදිහට දිගින් දිගටම කරද්දී you will become a nice person. හරි. එහෙනම් thank you so much මගේ වීඩියෝ එක බැලුවට. ඔයාලා හැමෝම මට ලොකු support එකක් ඒ වගේම ලොකුම ලොකු motivation එකක්. අපි next video එකෙන් හම්බෙමු. Bye bye.